ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා මේ චෝ රවි සිකුරු බල සම්පන්න වීමක් සිදු වෙනවා මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕනේ අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න රාජ්‍ය කාරක සහ ග්‍රහලව රජු පියාණන් වන රවි ග්‍රහයා පසුගිය ඔක්තෝබර් මස 17 වෙනි දින සිට සහ සිකුරු 23 වෙනිදා සිට නීචත්වයට පත් වෙලා තිබුණා. ඒ තුල රට තුල සහ රාජ්‍යත්වයට දැඩි ගැටලු ප්‍රශ්න අපහසුතාවයන්ට පත්වන්නට සිදු වුණු බවක් තමයි පසුගිය කාලේ අපට දක්න ලැබුණේ. එම දුර්වලතාවයන්ට සහනයක් ළඟා කරමින් මෙම මස 16 වෙනිදා පෙරවරු 6:54ට අංගහරුට අයත් වෘශ්චික රාශියටද ඉන්පසුව 17 වෙනිදා 1:03ට සිකුරුට අයත් තුලා රාශියටද පිවිසීමක් සිදු වෙනවා මේ තුලින් පැවති නීචභාවය පහව යන අතර සිකුරු ග්‍රහයා තුල රාශිගත වීම ශාස්ත්‍රීය වීමක් සිදු වෙනවා එතුලින් තුලා කටක මේෂ මකර ලග්න වලින් උපදින දරුවන්ට රාජ යෝග ඇතිව උප්පත්ති සිදු වෙනවා එය මාළවී යෝගයේ විදියට තමයි පෙන්눔 කරන්නේ දෙසැම්බර් 11 වෙනිදා දක්වා ලංකා කේන්ද්‍රයට අනුව 10 වෙනට රවි ග්‍රහයාත් 9 වෙනට සිකුරු ග්‍රහයාත් පිවිසීම සිදු වෙනවා මේ තුල රජයට රාජ්‍ය නායකයාට පැවති දැඩි පීඩාවන් මදක් පහව යන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ රාජ්‍ය කාරක රවි ග්‍රහයා නීචූ පසුබිය කාලය තුල රටට රජයට අපමණ ගැටලු මතුවා සිකුරු 9 වෙනට පිවිසීමද තරමක යහපත් ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ එවැනි පිහිටීමකදී වෙන්න තිබූ යම් විපතක් අම් වන්නට සමණය වන්නට පෙරපින් මතුවන කාලයක් විදියට දැක්වීමේ හැකියාව පවතිනවා. එහෙත් එහි උපරිමය නොවැම්බර් 25 වෙනිදා වන්නට පුළුවන්. ලබන නොවැම්බර් 20 වෙනිදා ප්‍රබල ග්‍රහමාරුවක් සහ බ්‍රහස්පතිගේ නීචත්වයත් සමග මකර රාශිගත වීම තුළ මෙකී තත්වයන් ඉතාම දුර්වල තත්වයකට පත්විය හැකි බවක් පෙන්눔 කරනවා. කෙසේ වෙතත් රවි සඳු සිකුරුගේ ග්‍රහ මාරුව තුල ලග්න 12න් උපන් ඔබට කෙසේද යන්න පිළිබඳව අප දැන් මදක් විමසා බලමු. මෙහි සුභාසුභ දෙසැම්බර් මස 15 වෙනිදා දක්වාම ඇතිවිය හැකි බවක් පෙන්눔 කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ ගෝචරයන් කෙසේ බලපාවිදයි දැන් අප මදක් විමසා බලමු. මෙම ග්‍රහ ගෝචරයන් හේතුවෙන් පියාට විපත් ඇති කරන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ ලග්නයෙන් 7 වෙනට සිකුරු සහ 8 වෙනට රවි පිවිසීම සිදු වෙනවා. විවාහ සම්බන්ධ ඔබ බලාපොරොත්තු යහපත් පිළිතුරක් ලැබේවි. පියාට විපත් කරදර සිදු විය හැකි කාල සීමාවක් පෙර සති දෙකට සාපේක්ෂව ආදායම් තත්ත්වයේ සුබතට හැරෙන්නා වූ කාල සීමාවක් සිතට කනගාටුදායක ප්‍රශ්න මතුවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. අධ්‍යාපනයේ පිළිබඳ කතා කිරීමේදී සෞන්දර්ය හා සම්බන්ධ අංශවලට යහපත් කාල සීමාවක් ප්‍රාථමික අධ්‍යාපනය සීඝ්‍ර ලෙස පහත වැටේවි. උසස් අධ්‍යාපනයට බාධා ඇතිවන්නා වූ කාල සීමාවක් ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී කලකිරීම ජය ගන්න. රාජ්‍යාංශය නියෝජනය කරන අයට දුර්වලතා හා අපහසුතා මතුවේවි. නිර්මාණාත්මක කාර්යයන්ට සුබදායක බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී මුත්‍රා ආසාදිත රෝග ආසාදන මතුවිය හැකි කාල සීමාවක් පිටකොන්ද ආශ්‍රිත වේදනා ඇතිවන්නටත් පුළුවන්. මෙම කාල සීමාව තුළ ඔබට සිදු කළ යුතු පිළියම් විදියට ශිව පාර්වති දෙවියන් හින්දු කෝවල දෙක කෝවිලකදී නම දිනම නම් තමයි වඩාත්ම සුසු වන්නේ සුන්දුම් හඳුන් කూరు පුණ්‍ය ස්ථානයකට පූජා කිරීමත් ඉතාමත් යහපත් වෙනවා මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකයන් විදියට අංක 25 7 යන අංකයන්ද සුබ වර්ණයන් විදියට නිල් පැහැය හා සුබ දිනයන් විදියට සිකුරාදා දිනය පෙන්눔 කරනවා වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ ගෝචරයේ හේතුවෙන් ප්‍රේමයට බාධා ඇතිවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ ලග්නාධිපති සිකුරු 6 වෙන්න තුලද රවි 7 වෙන්න තුලද පිවිසීම සිදු වෙනවා සංගවා කටයුතු කිරීම තුල නොසිතූ ගැටලු මතුවන්නා වූ කාල සීමාවක්
අඹු සැමියන් කාන්තා පාර්ශවයේ වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න ප්‍රේම සම්බන්ධතාවලට දුර්වල කාරපටිච්ඡේදයක් සතුරු බාධා මතුවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ බාහිර කටයුතු සම්බන්ධතාවලදී සැලකිලිමත් විය යුතු කාල සීමාවක් ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී විද්‍යා විෂයන්ට යහපත් ඉතා යහපත් වසරක් වුවද අනෙක් අධ්‍යාපනයන්ට බාධා මතුවන කාල සීමාවක් ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ කටකතා මතුවන්නා වූ කාල සීමාවක් බාහිර කටයුතු අවම කරන්නට ඔබ කටයුතු කරන්න ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී කලා අංශ නියෝජනයන්ට සතුරු බාධා බිඳ වැටීම් මතුවේවි හවුල් කටයුතු වලදී මධ්‍යස්ථව කටයුතු කරන්න ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී උරහිස් වේදනා යටබඩ වේදනා ඇති විය හැකි කාල සීමාවක් වෛද්‍ය උපදෙස් සහිතව සුසු ක්‍රියාමාර්ග ගන්න මෙම කාල සීමාව තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා වත් පිළිවෙත් විදියට लक्ष्मी दुर्गा दिव्यांट पूजा तबा पीठ पतन्न चंद पिरित दिनकट हत्वरक कियवन्न मेम काल सीमा तुलो ओबगे जय अंकयान लेस अंक 9 सह अंक 14 पेन्नुम करनवा एवगेम ओबगे जय वर्णयान विदियट 23 पहेद शुभ दिनयान विदियट शुक्रवार दिनयेद पेन्नुम करनवा मिथुन लग्ने नुपान्न ओबट मेम ग्रह गोचरयान हेतुवेन अस्वह कटवह दोष मतु करन आकारयक तमै पेन्नुम करन्नी සිකුරු ග්‍රහයා 5 වෙනිදාත් රවි ග්‍රහයා 6 වෙනිදාත් පිවිසීම සිදු වෙනවා ජීවිතේ නව අය හඳුනා ගැනීමට අවස්ථා උදා වේවි අලුත් යමක් කරන්නට පෙළඹෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ සාමාන්‍ය ජීවිතයේ බාධා හඳුනාගෙන අනාගත සැලසුම් සකසා ගන්නට යහපත් කාල සීමාවක් ඇස්වහ කටවහ දෝෂ ඇති වේවි කරන කටයුතු වලට බාහිර බාධාවන් එල්ලවන්නා වූ කාල සීමාවක් ඔබගේ අධ්‍යාපනයේ පිළිබඳ කතා කිරීමේදී බාහිර කටයුතු තුලින් නොසලකිලිමත්කම තුලින් අධ්‍යාපන කටයුතු වල පසුබෑමක් ඇති කරගන්නා වූ කාල සීමාවක් සොයා බැලීම් කරන්න සිතාමතා අවධානය යොමු කරන්නට කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුසු වන්නේ මෙම කාල සීමාව තුල ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී පළමු සතිය තුල යහපත් ලෙස කටයුතු සාර්ථක වන්නා වූ බවක් පෙන්눔 කරනවා එහෙත් දෙවන සතියේ සිට බාධා ගැටලු මතු කරවාවි ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී तेल सहित आहार अवम करानट कटयुतु करन्न नितर पादवल अपहसुता मतुविह काल सीमावक मेम काले तुल ओबतुल पेन्नुम करन अपलतावयन्ट संधा पिलियम विदियट सूर्य नमस्कारे सिदु करन्न किरिसहल पुण्य स्थानेकट पूजा करट पिन अनुमोदना करन्न मेम काल सीमाव तुल ओबगे जयवर्णयन विदियट अंक 14 सह अंक 5द जयवर्णयन विदियट कहपहेद शुभ दवस विदियट बृहस्पति दिनदाद पेन्नुम करनवा කටක ලග්නේ නුපන්න ඔබට මෙම ග්‍රහ ගෝචරයන් හේතුවෙන් දීපල ලාභ හිමවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. සිකුරු හතර වැන්න තුලද රවි පස් වැන්නටද පිවිසීම සිදු වෙනවා. දීපල යාන වාහන දීපල ලැබීමට මිලදී ගැනීමට යහපත් වන්නා වූ කාල සීමාවක් වාසනාවන්ත කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. උපදින දරුවන්ට මාළවී යෝගයේ සහිත උපදින බවක් පෙන්눔 කරනවා. අදිසි ලැබීම ඇති කරන කාල සීමාවක් ප්‍රේම සම්බන්ධතා සඳහා වැඩිහිටි බාධා මතුවේවි. අමුසැමි බාධා විරසක වීම මතුවිය හැකි කාල සීමාවක්. ඔබගේ අධ්‍යාපනයේ පිළිවෙත කතා කිරීමේදී ක්‍රීඩා කටයුතු බාහිර කටයුතු යහපත් වන්නා වූ බවක් පෙන්눔 කරනවා. උසස් අධ්‍යාපන කටයුතු වල පසුබෑම ඇතිවන්නා වූ කාල සීමාවක් රැකියාව පිළිබඳ කතා කිරීමේදී සැහැල්ලුවෙන් කටයුතු කළ හැකි බවක් පෙන්눔 කරනවා නිර්මාණාත්මක වෘත්තීන් කලා අංශ සහ බැඳි කටයුතු වලට යහපත් කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කිරීමේදී පපුවට සෙම් බැඳීම් අධික සෙම් රෝගය මතුවිය හැකි කාල සීමාවක් මේ සඳහා පිළියම් විදියට යාචකයන්ට කළු පාට ඇඳුම් පරිත්‍යාග කරන්න නාත දෙවියන් සෝස්ත්‍ර සමගින් වන්දනාමාන කරන්න මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකයන් විදියට අංක 4 සහ අංක 22ද ජය වර්ණයන් විදියට කොළ පැහැද සුබ දවස විදියට බදා දාද පෙන්눔 කරනවා සිංහ ලග්නේ නුපන්න ඔබට මෙම ග්‍රහ ගෝචරයන් හේතුවෙන් ඥාතීන් විරසක වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ රවි ග්‍රහයා 4 වෙනිදාටද සිකුරු 3 වෙනිදාටද පිවිසීම සිදු වෙනවා ඥාතීන් හා මතභේද විරසක ඇතිවීමේ හැකියාව පවතිනා වූ කාල සීමාවක් නිර්මාණාත්මක කටයුතු සාර්ථක වේවි නොසලකිල්ල හේතුවෙන් දීපල තමා සතු වස්තු අහිමි වී මට පාඩු සිදුවීමට හැකියාව පවතිනවා සහෝදර සම්බන්ධතා වැඩි දියුණු වේවි ප්‍රමාදු විවාහ කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට පිළිතුරක් ලැබෙන්නා වූ කාල සීමාවක් ඔබගේ අධ්‍යාපනයේ පිළිවෙත කතා කිරීමේදී අලසකම් උත්සාහය අඩුකමින් දුර්වලතා මතුවන්නට ඉඩකඩ පවතිනවා
නමුත් කටයුතු සාර්ථක වන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉදින්දා කටයුතු නිසි ආකාරයට කරගෙන යනට වග බලා ගන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රැකියාවේ මාරු වීම, උසස් වීම ඇති වර්ෂයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මධ්‍යස්ථ කාලයක් මතු වේවි. විවෘතභාවය නොමිතිකම මත ගැටලු මතුවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී පපුවේ දාහය කල්පවත්නා රෝග ආරම්භ වීමේ හැකියාව පවතිනවා. නිදංගත රෝග තත්ත්වයන් ඇති අය සුබදායක නවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. මෙම සඳහා පිළියම් විදියට Hindu කෝවලකදී සිව ලිංගයේ ස්නානය සිදු කරන්න, අටවිසි පිරිත කියවන්න. ඒ වගේම මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකයන් ලෙස අංක 1 සහ අංක 10ද ජය වර්ණයන් විදියට රෝස පැහැද සුබ දිනයන් ලෙස ඉරිදා දිනයේද පෙන්눔 කරනවා. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට මෙම ග්‍රහ ගෝචරයන් හේතුවෙන් හදිසි ධන ලාභ ලැබෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සිගුරු ග්‍රහයා දිවැන්න තුලද තුන්වැන්න තුල රවි ග්‍රහයාද පිවිසීම සිදු වෙනවා. නිතින්ම විවාහ වාසනාව ජම්යාට ලැබෙන්නා වූ කාල සීමාවක් හදිසි ධන ලාභ ලැබිය හැකි කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. නිරායාසයෙන්ම උපයාගත හැකි කාල සීමාවක් විදේශ ගත වීම සම්බන්ධ කරුණු විසඳෙනු ඇත. ඔබ සතු හැකියාවන් තුලින් බාහිර පාර්ශවයන්ට පිහිට වන්නට හැකියාව ලැබෙන්නා වූ කාල සීමාවක් ඉන් ඵල ප්‍රයෝජන ලබාගත හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී කටුක බව, නීරස බව ජය ගන්නට කටයුතු කරන්න. වෛද්‍ය හා විද්‍යාත්මක අංශ නියෝජනය කරන්නන්ට සාර්ථක වන්නා වූ කාල සීමාවක් ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී වෙළඳාම් කටයුතු වලට සුබදායකයි. ලාභ ලැබිය හැකි කාල සීමාවක් අවංක භාවයේ ඇතිව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී උදරාබාධ, නහර දුර්වලතා මතුවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. අධික වූ වෙහෙස වීම අවම කරගන්න. නිරවුල් මනසින් කටයුතු කරන්නට වග බලාගත යුතු කාල සීමාවක්. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පිළියම් විදියට පූජ්‍ය පක්ෂයට උපකාර කරන්න, බෝධිය වන්දනාමාන කරන්න, බෝධි පරිශ්‍රය පිරිසිදු කරන කාර්යයන් වල නිරත වන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකයන් විදියට අංක 2 සහ අංක 20ද ජය වර්ණයන් ලෙස, කොළපැහැද සුබ දිනය ලෙස, බදාදා දිනයේද පෙන්눔 කරනවා. තුලා ලග්නයෙන් උපන්න ඔබට මෙම කාල සීමාව තුළ උෂ්ණ රෝග ඇතිවීමේ හැකියාව පවතින බවක් තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති සිකුරු ලග්නයේ තුලද රවි ග්‍රහයා දෙවැන්න තුලද පිවිසීම සිදු වෙනවා. සැහැල්ලුවෙන් විනෝදකාමීව කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. පසුගාමීව පැවති විවාහ කටයුතු සාර්ථක වේවි. විවාහ පිවිසි උදවියට අඩදමර මතුවන්නා වූ කාල සීමාවක් ඉඩම් දීපල කටයුතු වලට පාඩු සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී නිර්මාණශීලී ඕනෑම කාර්යයකට සෞන්දර්ය විෂයන්ට ඉතාමත් යහපත් කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී පසුගාමීව පැවති කටයුතු සාර්ථක වේවි. ආදායම් තත්ත්වයේ 50%කට වඩා යහපත් වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. වෙළඳාම් කටයුතු වලට යහපත් වන්නා වූ කාල සීමාවක් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කිරීමේදී සෙම් බහුල කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. උෂ්ණ රෝග, තද උණ රෝග මතුවිය හැකි කාල සීමාවක් හෘද රෝගීන්ට යහපත් නොවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පිළියම් විදියට ලක්ෂ්මී දෙවියන්ට පූජා තබන්න, වැඩිවියට පැමිණි දැරියකට ඇඳුම් පෙරදුම් පරිත්‍යාග කරන්නට කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකය අංක 6 සහ අංක 15ද, ජය වර්ණය විසිතුරු වර්ණයද සුබ දවස සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට මෙම ග්‍රහ ගෝචරයන් හේතුවෙන් උදාවන කාලයේදී බාධා එල්ලවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. රවි ග්‍රහයා ලග්නගතවද සිකුරු 12 වැන්නේද පිවිසීම සිදු වෙනවා. අසම්මත ක්‍රියා, සුරා සූදුව වෙන කටයුතු තුලින් ඔබට ගැටලු මතුවිය හැකි කාල සීමාවක්. උද්‍යෝගිමත් බව තුළ බලාපොරොත්තු කටයුතු සාර්ථක වේවි. සියුම් ඥානය තුළින් ප්‍රයෝජන ලබා ගන්නා වූ කාල සීමාවක් ඇතැම් අවස්ථාවල කරදර බහුල වන අවස්ථා මතුවේවි. මෙම කාලය තුළ ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී මුල් සති දෙක ඉතාමත් යහපත් වෙනවා. පසු කාලයේ දුර්වල කාලයබ්බෙමින් උනන්දුව කැපවීම වැඩි කර කටයුතු කරන්නට සිදිර ගන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රාජ්‍ය අංශයට සුබදායකයි. කලා අංශය හා බැඳි වෘත්තීන්ට බලාපොරොත්තු සුන්වන කාලයක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාලය තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී ඇස්වලට තුවාල, අක්ෂි රෝග, මලබද්ධය වැනි රෝග පීඩා උස්සන්නවන කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. උෂ්ණාධික බව හේතුවෙන් අපහසුතාව මතුවේවි. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කර අපලතාවයන්ගේ මිදීම සඳහා පිළියම් විදියට දදජ්ග සූත්‍රය දිනපතා සජ්ජායනා කරන්න.
කහමල් බැතිමතුන්ට පූජා කරන්නට කටයුතු කරන්න. මෙම කාලය තුල ඔබගේ ජය අංකයන් විදියට අංක 5 සහ අංක 14ද ජය වර්ණයන් විදියට කහ පැහැද සුබ දවස විදියට බ්‍රහස්පතින්දා දිනයේද පෙන්눔 කරනවා. ධනු ලග්නයේ උපන් ඔබට මෙම කාල සීමාව තුල පිළිගැනීම් ලැබෙන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. සිකුරු ග්‍රහය 11 වෙන්නේද රවි ග්‍රහය 12 වෙන්නේද පිවිසීම සිදු වෙනවා. මුල් දින 15 තුල බුද්ධිය ඥානවන්ත බවට වටිනාකම පිළිගැනීමක් ලැබිය හැකි කාල සීමාවක්. දේපල කටයුතු වලදී පාඩු සිදුවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. සතුරු පීඩා හඳුනා ගැනීමට හැකියාව ලැබේවි. එතුලින් ඉදිරි කටයුතු සාර්ථක කර ගන්නට කටයුතු කරන්න. හවුල් කටයුතු වලදී සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී උසස් අධ්‍යාපනයට බාධා මතු කරවන කාල සීමාවක්. විදේශ අධ්‍යාපනයට අවස්ථා උදා වේවි. මුල් සති දෙක උසස් ඥාන ශක්තියක් පෙන්눔 කරන කාලයක් විදිහට තමයි දක්න ලැබෙන්නේ. ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී තම දැනුමින් මනස මෙහෙවා කරන කටයුතු පළමු සති දෙක තුල සාර්ථක වන ස්වරූපයක් පෙන්눔 කරනවා. ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී විස බීජ ශරීරගත වීම, මధుර විස, බඩ පිපුම ආශ්‍රිත අපහසුතාව මතුවේ හැකි කාල සීමාවක්. ආහාරයෙන් ප්‍රවේශම කටයුතු කරන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පිළියම් විදියට අභිසංවිධාන පිරිත කියවන්න. තඹ හෝ ලෝහ භාජන පූජ්‍ය ස්ථානයකට පරිත්‍යාග කරන්නට කටයුතු කරන්න. මෙම කාල සීමාව තුල ඔබගේ ජය අංකයන් විදියට අංක 5 සහ අංක 23ද ජය වර්ණයන් ලෙස කහ පැහැද සුබ දවස ලෙස බ්‍රහස්පතින්දා දිනයේද පෙන්눔 කරනවා. මකර ලග්නයේ උපන් ඔබට මෙම කාල සීමාව තුල නීතිමය ගැටලු මතුවන්නා වූ ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සිකුරු ග්‍රහය 10 වෙනි තුලද රවි ග්‍රහය 11 වෙනි තුලද පිවිසීම සිදු වෙනවා. උපදින දරුවන්ට සස යෝගයේද මාළුවී යෝගයේද උදාවන බවක් තමයි පෙන්눔 කරන්නේ. කල්තබා සුබ අසුබ දෙකම දැනගන්නට ලැබේවි. නීතිමය කරුණු මතුවිය හැකි බවක් පෙන්눔 කරනවා. විවාහ අපේක්ෂා ඉටු වේවි. තම දරුවන් පිළිබඳ පෙරට වඩා සොයා බැලීමට කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී බාධා මතුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. සෞන්දර්ය කටයුතු වලට සුබයි. රාජ්‍ය අංශය හා බැඳි උසස් අධ්‍යාපනයට සුබ වනවා. මෙම කාලය තුල ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී නියමු නව නිර්මාණ කලා අංශ සඳහා නව අවස්ථා උදා වේවි. රාජ්‍ය අංශයට පැවති බාධාවන් මගහැරී යන්නා වූ කාල සීමාවක්. මෙම කාලය තුල ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී නිසි වේලාවට ආහාර ගන්න. හෘද රෝග මතුවිය හැකි කාල සීමාවක්. දන්ත රෝග හේතුවෙන් පීඩා විඳින ඔබට සිදු වේවි. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පිළියම් විදියට මාස්ත්‍යන්ට ආහාර ලබා දෙන්න. ගණ දෙවියන්ට ශ්‍රී ලක්ෂ්මී දෙවියන්ට සෝස්ත්‍ර කියා නම දෙන්න. මෙම කාලය තුල ඔබගේ ජය අංකයන් විදියට අංක 7 සහ අංක 25ද ජය වර්ණයන් ලෙස නිල් පැහැද සුබ දවස විදියට සෙන්සුරාදා දිනයේද පෙන්눔 කරනවා. කුම්භ ලග්නයේ උපන් ඔබට මෙම කාල සීමාව තුල පෙරපින් මතුවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. රවි ග්‍රහය 10 වෙනි තුලද සිකුරු ග්‍රහය 9 වෙනි තුලද පිවිසීම සිදු වෙනවා. පෙරපින් මතුවන්නා වූ කාල සීමාවක්. අකුසල් නොකර කටයුතු කරන්න. නැසතු ඉසුරු ලබා ගැනීමට හැකියාව උදා වේවි. රාජ්‍ය අංශය හා බැඳි කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ වන්නා වූ කාල සීමාවක්. විවාහ කටයුතු සඵල වේවි. ලාභ ලැබීමේ හැකියාව පවතිනවා. දේපල කටයුතු වලදී රහස්‍යභාවය සුබ නොවන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී උසස් අධ්‍යාපනය කලා අංශ කටයුතු සාර්ථක වන්නා වූ බවක් පෙන්눔 කරනවා. විභාග කටයුතු මගින් ජය අත්වන්නා වූ කාල සීමාවක්. ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී රාජ්‍ය අංශයට දුර්වලතා පහව යන්නා වූ බවක් පෙන්눔 කරනවා. සුළු අලසකම් ඇති බැවින් උද්‍යෝගයෙන් කටයුතු කරන්න. මෙම කාලය තුල ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කිරීමේදී බඩ පපුව ආශ්‍රිත අපහසුතා හන්දිපත් රුදා ඇති විය හැකි කාල සීමාවක්. බර ඉරිසීමෙන් වැළකී සිටින්න. සැලකිල්ලමත්ව කටයුතු කරන්න. මෙම කාලය තුල මෙම අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා වත් පිළිවෙත් විදියට දසසිල් මාතාවකට අවශ්‍ය දෑ පිරිනමා පින් ආශිර්වාද ලබා ගන්න. මෙම කාලය තුල ඔබගේ ජය අංකයන් විදියට අංක 6 සහ අංක 15ද ජය වර්ණයන් විදියට නිල් පැහැද සුබ දවස විදියට සිකුරාදා දිනයේද පෙන්눔 කරනවා. මීන ලග්නයේ උපන් ඔබට මෙම ග්‍රහ ගෝචරයන් අනුව උදාවන කාලය නම ප්‍රකට වන බවක් තමයි පෙන්눔 කරන්නේ. සිකුරු දුර්වලව 8 වෙනි තුලද රවි 9 වෙනි තුලද පිවිසීම සිදු වෙනවා. විවාහ කටයුතු හා ප්‍රේම සම්බන්ධතාවලට විවිධ ගැටලු ඇති කරවන්නා වූ කාල සීමාවක්. ඥාතීන්ට ඔබගේ යුතුයකම් ඉටු කරන්න. ප්‍රසිද්ධ
තමන් දිනන්නට හැකියාව ඇති කාල සීමාවක් ලාභ ලබන කටයුතු වලට පාඩු මතුවන තත්ත්වයකට පත්විය හැකි බවක් පෙන්눔 කරනවා මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපන පිළිබඳ කතා කිරීමේදී సౌందర్య අංශ වලට දැඩි දුර්වලතා මතුවේවි රාජ්‍ය අංශයේ සහයෝගයක් ලැබෙන කාල සීමාවක් දක්ෂතා දැක්විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාලය තුළ ඔබගේ රැකියාව පිළිබඳ කතා කිරීමේදී කලා අංශයේ බිඳ වැටීම් නඩු අපහසුතා මතුවන්නා වූ කාල සීමාවක් දැනුව බෙදෙන වෘත්තියෙන්ට සුබදායක බවක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාලය තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කතා කිරීමේදී මුත්‍රා ආසාදන තුනටි ආශ්‍රිත රෝග මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කරන්න මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගෙන් මිදීම සඳහා පිළියම් විදියට ඥාතියන්ට උපකාර කොට ආශිර්වාද ලබා ගන්න පූජ්‍ය පක්ෂයට උපකාර කරන්න මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංකයන් විදියට අංක 1 සහ අංක 10ද ජය වර්ණයන් විදියට රෝස පැහැද සුබ දවස විදියට ඉරිදා දිනයේද පෙන්눔 කරනවා මාමේ ඔබ වෙත ගෙනාවේ රවි සහ සිකුරු ග්‍රහයාගේ ග්‍රහ මාරු ඔබගේ ලග්නයට බලපාන ආකාරයේ පිළිබඳ පොදු පලාපල විස්තරය පමණයි ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීලු උපොත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සීලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි